සුබ දවසක් හැමෝට මං අද ගෙනාවේ මගෙන් ගොඩක් දෙනෙක් කිල්ලලා තිබ්බ රෙසිපි එකක් බ්‍රවුනිස්. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. බ්‍රවුනිස් එක හදන්න අපිට අවශ්‍ය වෙනවා චොකලට් චිප්ස් ග්‍රෑම් 175ක්, පිටි ග්‍රෑම් 100ක්, බටර් ග්‍රෑම් 175ක්, සීනි ග්‍රෑම් 280ක්, ලුණු තේ හැඳි 8න් එකක්, කොකෝ පවුඩර් මේස හැඳි 2ක්, ඇට වර්ග ග්‍රෑම් 40ක් සහ බිත්තර 2ක්. ඊට අමතරව මේකට අදාළ රෙසිපි එක මම මේ වීඩියෝ එකට පහලින් දාලා තිනවා. ඔයාලට එතනින් උනත් රෙසිපි එක ගන්න පුළුවන්. මුලින්ම මම බටර් ටිකයි චොකලට් ටිකයි මෙල්ට් කරගන්න යන්නේ. ඔයාලට මේක ලිපේ මෙල්ට් කරගන්න පුළුවන් ඩබල් බොයිල් ක්‍රමයට. එහෙම නැත්නම් ඔයාලට මේක මයික්‍රෝ එකට දාලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් තප්පර 40ක් විතර. මන් දැන් බටර් එකයි චොකලට් එකයි මයික්‍රෝ එකේ බොයිල් කරගත්තා. ඔයාලා මේක ලිපේ බොයිල් කරගන්න ඕන රස්නෙට ඔරොත්තු දෙන භාජනයක් ගන්න. මන් දැන් මේක හොඳට කවලම් කරලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපි බිත්තර ටික කඩලා භාජනයට දාගමු. ඔයාලා මේකට පොඩි බිත්තර ගන්නවා නම් බිත්තර 3ක් වගේ ගන්න. ඊට පස්සේ අපි මේකට සීනි එකතු කරලා මේක අපි ටිකක් වෙලා බීට කරගමු ආ පේස්ට් එකක් වගේ එනකන්. දැන් අපි මේ වෙලාවේදී මේකට හලාගත් පාම්ප්‍රී ටිකයි කොකෝ පොඩි ටිකයි ලුණු ටිකයි එකතු කරගන්නවා. එකතු කරගෙන අපි මේක හොඳට කවලම් කරගන්නවා. වලගා වැනිලා පවුඩර් වගේ තියෙනවනේ වැනිලා පවුඩර් තේ හැඳි කාලක් වගේ මේකට එකතු කරගන්න පුළුවන්. දැන් ඒ ටික හොඳට කවලම් කරගත්තට පස්සේ අපි මේකට ඊළඟට දිය කරගත් බටර් ටිකයි චොකලට් ටිකයි එකතු කරගෙන අපි මේක හොඳට කවලම් කරගමු. ඔයාලා ළඟ චොකලට් චිප්ස් නැත්තම් ඔයාලට මේකට කුකින් චොකලට් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේකට ඇට වර්ග ටික එකතු කරගමු. සාමාන්‍යයෙන් ඔයාලට මේකට ආමන්ඩ්, කජු, රට කජු වගේ එකතු කරගන්න පුළුවන්. දැන් අපි හදාගත්ත මිශ්‍රණය තැටියට එකතු කරගමු. ඔයාලට මේකට 750 හරි කිලෝයක හරි තැටි ගන්න පුළුවන්. දැන් මේක ඔයාලා එකතු කරගත්තට පස්සේ මේකට උඩින් ඔයාලට තියෙනවා නම් තව චොකලට් දාගන්න පුළුවන්. දැන් මේක අපි 180ට විනාඩි 25ක් විතර බේක් කරගමු. ඔයාලා මේක ගොඩාක් වෙලා බේක් කරගන්න එපා. සාමාන්‍ය විනාඩි 25ත් 30ත් අතර බේක් වුණාම හොඳටම ඇති. ඔන්න එහෙනම් දැන් අපේ රසවත් බ්‍රවුනිස් එක හරිය නම් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හදලා ඔයාලා පහලින් කමෙන්ට් එකක් සඳහන් කරන්න. එහෙනම් තැන්කියු වෙරි මච් මාගේ වීඩියෝ එක බැලුවට දිගටම මගේ channel එකත් එක්ක රැඳී සිටින්න.